නියමිත වෙලාවට පන්දුවාර ප්‍රමාණය යවා ගන්න බැරිව දඬුවම් විඳින එක අපේ කණ්ඩායමට හරිම හුරු පුරුදු දෙයක්. අපේ ගොඩක් වෙලාවට මේ දඬුවමට ලක් වෙන්නේ වැඩිපුර T20 තරඟවලයි එක්දින තරඟවලයි. 2019 අපි මුහුණ දුන්නු පළවෙනි එක්දින තරඟේත් අපිට නියමිත වෙලාවට පන්දුවාර ප්‍රමාණය යවා ගන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා ඒ තරඟේ නායකයා විදිහට හිටපු ලසිත් මාලිංගට තරඟ මුදලින් 20% දඩයක් ගහලා ICC කිව්වේ අවුරුද්දක් ඇතුලේ කණ්ඩායමේ නායකයා විදිහට මේ වරද තව පාරක් කළොත් මාලිංගට තරඟ තහනමක් පවා පනවනවා කියලා. එහෙම කිව්ව විතරක් නෙමෙයි, ඒ වරද කළොත් එහෙම වෙනවා කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ICC අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ පාකිස්තානයේක දෙවෙනි ටෙස්ට් තරඟේ නියමිත වෙලාවට පන්දුවාර ප්‍රමාණය යවලා ඉවර කරගන්න බැරි වුණු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරඟ මුදලින් 10%කුත් නායක ඩුප්ලෙසීට තරඟ මුදලින් 20% දඩයක් පනවලා, ඒ වගේම නායක ඩුප්ලෙසීට තුන්වෙනි තරඟේ තහනම් කරලා දෙවෙනි ටෙස්ට් තරඟේ ශතකයකුත් ගත්ත ඩුප්ලෙසීට මේ වරද නිසා තුන්වෙනි තරඟයට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. පසුගිය 2018 ඉන්දියාවේ එක්ක ටෙස්ට් තරඟයකත් මේ වරදම දකුණු අප්‍රිකා නායකයා කරපු නිසා තමයි දෙවෙනි වතාවේ දඬුවම දරනු වෙන්නේ. ස්ටේන්, ෆ්ලැන්ඩර්, ඔලිවර් වගේම රබාඩා එක්ක තමයි දකුණු අප්‍රිකා මේ තරඟයට ක්‍රීඩා කළේ. වේග පන්දු යවන්න වැඩි පන්දු වාර ගණනක් යවද්දී සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් යන එක වෙන්න පුළුවන්. ඒකට ඩුප්ලෙසි මක් කරන්නද නේද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.